තමයි මම මේ කතා කරන්නේ 2023 විභාගෙ ලේන අයට. එතකොට දැන් 2023 විභාගෙ ලේන අයට අපි දැනට තීරි පන්දිටික කරගෙන යනවානේ. එතකොට ඒකේ නෙට්වර්කින් පාඩම පටන් අරගෙන දැන් අපි දෝෂ නිරාකරණය කියන කොටසට වෙනකන් ආවා. එතකොට රිවිෂන් පන්තිය මේ වෙනකොට පටන් ගන්න තියෙනවා. එක දවසයි අපි කරේ. නමුත් ලොකු වැඩ කොටසක් කරේ නැහැ. මොකද තව අලුතෙන් ඉන්න ළමයිට ඇඩ් වෙන්න chance එක තියෙන උන නිසා අපි අන්තාව දුරගෙන පය දෙකක විතර කොටසක් Python වල ආරම්භ කරා. දැන් රිවිෂන් එකේ අපි ළමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රෝග්‍රෑමින්. එතකොට ප්‍රෝග්‍රෑමින් කියන්නේ ලොකු පාඩමක්. මාස පහක් විතර උගන්වන්න ඕනේ පාඩමක්. අපි රිවිෂන් එකේ තියරි පාඩමක් විදිහට අරගෙන parallel කරගෙන යනවා. 6 වෙනි පාඩම යන අසර Python උත් අරගෙන යනවා. එතකොට අපිට Python ඉවර වෙනකොට 6 7 වගේ පාඩම් ඉවර වෙලා ලොකු පාඩමකට 8 විතරයි ඉතුරු වෙන්නේ. මොකද මෙහෙන් 6 ඉවර වෙනවා, 7 ඉවර වෙනවා, මෙහෙන් 9 ඉවර වෙනවා. එතකොට 8 10 කියන පාඩම් දෙක කරාම තමයි අපේ තියරි ලොකුම පාඩම් ටික අපි අවසන්. ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් එක්ක තමයි අපි යන්නේ. ඒ නිසා තමයි අපි මේනකොට පැය 4 කාලයක් පන්තියට අරගෙන තියෙන්නේ. ඉතින් දැන් මේ ටික ඔන්ලයින් වැඩපිළිවෙල නෙවෙයි, ෆිසිකල් ආවත් ඔන්ලයින් ආවත් මේ පන්ති දෙකේම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එතකොට බදාදා දිනේදී උදේ 8:00 ඉඳලා 2 වෙනකම්ම හරගම ඕසීස් එකේ පන්තියට කරනවා. දැනට බ්‍රහස්පතින්දා පන්තිය තියෙන්නේ 12 ඉඳලා 5 වෙනකම්. මොකද 22 කට්ටිය තාම උදේ ඉන්නවා. බතරමුල්ල පන්තිය සිකුරාදා දිනෙත් එකේ 11 සහ 3 11 ඉඳලා 3 වෙනකම් යනවා. අපර 22 කට්ටිය ගියාට පස්සේ සාමාන්‍ය විදිහට පන්ති ටික 28 ඉඳලා පන්ති ටික කරගෙන යනවා. දැන් මේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වුණොත් දැන් මේ පාර 22 ඈත් සිලබස් කවර් කරලා දැන් මේ දවස්වල පේපර් සාකච්ඡා වලලා ඉස්ති වෙලා ඉන්නේ. එතකොට දැන් මේ වැඩ පිළිවෙලේ යනකොට ඔයාලට ෆිසිකල් පන්තිලකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔන්ලයින් එකේදී ගොඩක් වෙලාවට ළමයිට එන්න බැරි වෙන අයටත් අපි වෙනම වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් මේ පණිවිඩය දැම්මේ ඔයාලට මම තාමත් පන්ති වලට හරියට සම්බන්ධ වෙන්නේ නැතුව ඔහේ එහෙට මෙහෙට විවි ඉන්න අයට මොකද මේ වෙනකොට අපිට අත්දැකීම් තියෙනවා. දැන් මේ 22 ඈත් දැන් මාස 3 කරගන්න බැරිද, දෙකෙන් කරගන්න බැරිද, ආයෙ ඔක්කොම ටික් කරගන්න බැරිද, මුලින් පන්ති ගියා හරි ගියේ නැහැ කෙල වුණා කියලා ළමයි 80%ක්ම කියන්නේ ඒ ඔය කතාව. ඉතින් දැන් ඕගොල්ලොත් ඔය කතාව ආයෙ කියාගෙන මංගාවට එන වට වඩා මේ වෙලාවේ ඉඳලා මේ අවුරුද්දකට වඩා අඩු කාලයක් තියෙන්නේ. ඔය කාලය ඇතුළත මේ වැඩ ටික හරියට ලෑස්ති කරගෙන පිළිවෙලකට ගියොත් අවසානයේදී ඕගොල්ලන්ට කෙලවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම මේ කියන්නේ මොකක්ද කියන එක ඉත උඩින් තියෙන බැච් වලින් ඕගොල්ලෝ අහලා බලන්න. මොකද හොඳටම අපි දන්නවා හැමදාම අවසාන මොහොතේදී තමයි ළමයි ඕගොල්ලන්ට තේරෙන්නේ තමන් කරපු ගියපු දේවල් වල රගේ. හරියට පාඩම් ටික කෙරෙලා නැහැ, රිවිෂන් හරියට කෙරෙලා නැහැ, අමාරු පාඩම් ටික කොහොමද කරන්නේ කියලා හරියට ඉගෙනගෙන නැහැ. හැමෝම එක එක ව්‍යාජ දේවල් වලට අහු වෙලා මාකටිං වලට නැවැටිලා ඕගොල්ලෝ ගිහිල්ලා ඕගොල්ලන්ගේ අනාගතේ නැති කරගෙන තේරෙන දවසක් එනවා. තේරෙන දවසක් එද්දී අපිට ආයි ළමයි මේ දේවල් නැවත निराකරණය කරගන්න කාලයක් නැහැ. ඉතින් ඒ හින්දා දැනට ෆිසිකල් පන්ති වලට එන්න පුළුවන් කට්ටිය ඔය කිව්ව දින තුනේ ෆිසිකල් වලට එන්න. එතකොට දැනට සමුද උදේ තමයි ඔන්ලයින් පන්තිය තියෙන්නේ. ඉතින් තාමත් එන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා වැඩසටහනේ මගේ ඇරිච්ච පාඩම් තියෙනවා නම් ඒව ඉල්ලගෙන කොහොම හරි මේ වැඩේට සෙට් වෙලා මේ අවුරුද්දක් වගේ කෙටි කාලයක් තියෙන නිසා ඒක ඇතුළත කොහොම හරි විභාගයෙන් පාස් වෙනවා කියන අදිෂ්ඨානෙත් එක්ක වැඩ ටික කරන්න ලෑස්ති වෙන්න. මම මේ පොදුවේ හැමෝටම මේ පණිවිඩය දෙන්නේ ඒගොල්ලගේ යාළුවෝත් ඉන්නවා නම් යාළුවන්ට දැනුවත් කරන්න මම කැමතියි. ඒගොල්ලන්ටත් මුලින් කරපු සීලම පාඩම් ටික ලබා දීලා මෙතන ඉඳලා අලුත් වැඩ පිළිවෙලක් එක්ක ඒගොල්ලොත් එක්ක වැඩ කරගෙන යන්න නිසා ඒගොල්ලන්ටත් අවස්ථාවක් තියෙනවා අපේ ප්‍රෝග්‍රෑමින් පන්තියටත් ඇවිල්ලා. මොකද නෙට්වර්කින් වල IP address පටන් ගන්න යන්නේ. ඉතින් ඉන්සයිඩ් වලට පරක්කුවක් නැහැ. IP address වල ඉඳලා ටික් කරගෙන යන්න පුළුවන් සහ එතෙන්ට වෙනකන් තියෙන පාඩම් ටික මේ වෙනකොට deep education එකේ දාලා තියෙන්නේ. ඒ සයිට් එක හරහා ඔයාලට මගහැරුණු පාඩම් ටික cover කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ පණ ඇඩි තමයි හැමෝටම කියන්න ඕනේ. ඉතින් හැමෝටම ජය වේවා.